සාර්ථකත්වය අවසානයේද නොවේ අසාර්ථකත්වය මාරාන්තිකද නොවේ ඒ දෙකම ඔබට ඉදිරියට යන්න දැවන්ත ධෛර්යයක් දෙනවා වින්සර්ට් වර්චිල් සාර්ථකත්වය සහ අසාර්ථකත්වය ගැන හැම කියනවා ඔන්න අතීතයේ එක්තරා දවසක සාර්ථකත්වය ගැන ලොකු ගැටලුවක් තිබුණු සැමුරායි වරේ ඒ කියන්නේ ජපන් යුද සෙන්පතියේ දවසක් ඔහු සෙන් හිමිනමක් මුණ ගැහෙන පන්සල පැත්තට ගියා මම යුද්ධ රසක් ජයග්‍රහණය කළා තියෙනවා සතුරන්ගේ මාරාන්තික උගුල් වලින් බේරිලා ඇවිත් තියෙනවා රටට කීර්තිය ගෙනත් තියෙනවා එහෙත් මම ඔබ තරම් වටින්නේ නැති අසාර්ථක පුද්ගලෙක් කියලා මට හැම වෙලෙම හිතෙන්නේ ඇයි සැමුරායි වරයා සෙන් ගුරුතුමාගෙන් ඇසුවා සැමුරායි තුමනි මම මුණ ගැහලා උපදෙස් ලබා ගන්න බොහෝ පිරිසක් උදේ ඉඳලා බලාගෙන ඉන්නවා ඔවුන් මුණ ගැහිලා ඔබ හමු වෙන පසු එන්නම් සෙන් ගුරුතුමා සැමුරායි වරයට එහෙම කියලා යන්න ගියා සැමුරායි වරයා පන්සලේ ගල් බංකුවක් උඩ වාඩි වෙලා පන්සල් යන එන මිනිස්සු සෙන් ගුරුතුමා මුණ ගැහිලා ප්‍රශ්න සහ ගැටළු निराකරණය කරගන්න ආකාරය දෙකලා සැමුරායි වරයට දුක හිතුණා සෙන් ගුරුතුමා කොයිතරම් සාර්ථක පුද්ගලෙක්ද ඔහුගෙන් උපදෙස් ගන්න මිනිසුන් දහස් ගණනක් එනවා එතුමා එක්ක සසඳලා බලද්දී මම කිසිම වටිනාකමක් නැති පුද්ගලෙක් සැමුරායි වරයා එහෙම හිතුවා ටිකෙන් ටික කාලය ගෙවි ගියා රාත්‍රිය දුදා වුණා රාත්‍රිය අඳුර දුරු කරමින් සිමින් සිමින් පුන්සඳු දුදා වුණා සැමුරායි වරයා තමන් සෙන් ගුරුතුමා එනකල් මග බලාගෙන ඉන්නවා ටික වෙලාවකට පස්සේ සෙන් ගුරුතුමා සහැල්ලුවෙන් සිනාවක් පාමින් සැමුරායි වරයා ළඟට ආවා දැන් මගේ ගැටලුවට උපදෙසක් දෙන්න පුළුවන්ද සැමුරායි වරයා ඇහුවා සෙන් ගුරුතුමා ටිකක් අහස දිහා බලාගෙන හිටියා ඊට පස්සේ සැමුරායි වරයා දිහා අවධානයෙන් බැලුවා හරියට සැමුරායි වරයා තුල සැඟුණියමක් සොයන බව එම තියුණු බැල්ම තුල තිබුණා පොඩ්ඩක් බලන් අර සඳ දිහා සඳේලියෙන් මේ රාත්‍රිය අන්ධකාරය දුර වෙනවා ඒත් හෙට උදෑසන මිර පායනවා නමුත් සඳේලියට වඩා ඉරෙහි එළිය ගොඩක් වැඩි ඉරෙලියදී අපට දර්ශනයෙන් හොඳට පේනවා ඈත තියෙන කඳු වගේම නිල්හස පියාසර කරන කුරුළුන්ද ඉර එළියට නම් හොඳට පේනවා සෙන් ගුරුතුමා ඔහෙ කියාගෙන ගියා ඔබ වහන්සේ මගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නේ නැතුව ඇයි වෙන දේවල් කතා කරන්නේ සැමුරායිවරයා තරහින් කිව්වා සැමුරායිවරයාගේ ඒ කතාවට සෙන් ගුරුතුමා ඉවසලිවන්තව සිනාවක් පෑවා මම අවුරුදු ගණක් තිස්සේ සඳේක වගේම හිරුත් එක්කත් කතා කරනවා ඒත් ඉර තරම් එළියක් Tamanට නැහැ කියලා කවදාවත් සඳ දුක්කෙන්නේ නැහැ සඳ ඉර තරම් සාර්ථක නැද්ද සඳ ඉර වගේම වටින්නේ නැද්ද ඔබ මොකද ඒ ගැන හිතන්නේ සෙන් ගුරුතුමා ඇහුවා සඳ සහ ඉර කියන්නේ එකිනෙකට වෙනස් වස්තු දෙකක් කිසිම කෙනෙක් අනිත් එකට දෙවෙනි නැහැ ඒ වස්තු දෙක එකිනෙක වෙනස් හේවයක් ලෝකයට සපෙනවා සැමුරායිවරයා පැහැදිලි කළා ඉතින් ඒ වගේම තමයි අපි දෙන්නත් අපි දෙන්න මේ ලෝකෙට එකිනෙකට වෙනස් හේවයන් දෙකක් මගින් වටිනාකමක් සපයනවා ඔබතුමා සතරන්ගේ විනාශ වෙන්න ගිය රට බේරගත්තා මම මානසික වැටුණු මිනිස්සු දහස් ගණනකට සහනේ සපයනවා ඉතින් සැමුරායිතුමනි අපි දෙන්නගේ සාර්ථකත්වයේ එකිනෙකට සසඳන්න බෑ අනිතක වඩා වැදගත් වෙන්නේ සාර්ථක පුද්ගලෙක්ද නැද්ද කියලා හිත හිතා ඉන්නවට වඩා ලෝකෙට පුංචි හරි වටිනාකමක් පිරිනමන පුද්ගලෙක් වෙන එක එනේ දැනටමත් ඔබතුමා වටිනාකමක් සහිත මිනිහෙක් ඒක නිසා ඔබගෙන අවතක් සේරුවෙන් හිතන්න එපා සෙන් ගුරුතුමා පැහැදිලි කළා සාර්ථකත්වය සහ අසාර්ථකත්වය කියන සාපේක්ෂ දෙකක් කියලා සැමුරායිවරයට එදා හරියටම තේරුණා ඒ වගේම සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ කියන වචන පැත්තකින් තියලා තව තවත් වටිනාකමක් ලෝකයට එකතු කරන්න සැමුරායිවරයා හිතාගෙන ඉතා සතුටින් ඒ සඳ පෑය රාත්‍රියේ පන්සලෙන් පිටත් වුණා